මොකදුනේ විශේෂාංගය සඳහා අද දවසේදී අපි සම්බන්ධ කරගන්නේ ෆීල්ඩ් මාෂල් පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා මහත්මයා ආයුබෝවන් ඔබතුමාට ආයුබෝවන් ඔබතුමාගේ ප්‍රතිපත්ති වලට මොකද වුනේ ප්‍රතිපත්ති වල වෙනසක් නැහැ අපි මේ ගමනේ විදියටම ගමන් කරනවා පරාජය වෙච්ච මන්ත්‍රීවරුන් නැවතත් ජාතික ලැයිස්තුව හරහා පාර්ලිමේන්තුවට පැමිණීම ගැන ඔබතුමාගේ මතය මොකක්ද ජාතික ලැයිස්තුවේ දාන කට්ටිය ගැන ජනතාවට තීරණය කරන්න බෑ අපිට ඡන්ද හම්බුන් නැති වුණාට බූරුව පිටි දාලා පොසත් වෙච්ච මිනිස්සු අදටත් කරන්නේ කසිප්පු පෙරනවා බූරුව පිටි දාගෙන ඉන්නවා ඒගොල්ලන්ට ඡන්ද හම්බුණා ඒක හන්දා එතෙන්දී මම දකින්නේ මම පාර්ලිමේන්තුවට එීම වරදක් සිද්ධ වුණා කියලා. ඔබතුමා සඳහන් කරා ජනාධිපතිතුමා මහමැතිවරණදී ඉඟිකලා කියලා ඔබතුමාට එක්සත් ජාතික පක්ෂය සමග සම්බන්ධ වෙන්න කියලා. නමුත් ඇයි ඒ අවස්ථාවේ සම්බන්ධ නොවි මේ ආණ්ඩුව විවේචනය කරමින් ගිහිල්ලා පස්සේ මේ සම්බන්ධ වෙන්න තියෙන්නේ කියලා? රාජපක්ෂ කල්ලිය නැවත ඔළුවේ සීමට උත්සාහ කිරීම මතුවමින් පවතින නිසා තීරණය කරා නැවතත් එකමුතු වීමක් අවශ්‍යයි. ඉදිරියට එන ඕනම තත්ත්වයකට මුහුණ දෙන්න. ඔබතුමා එකපාරක් සඳහන් කරා 2010 මහමැතිවරණදී ඔබතුමාට ජාතික ලැයිස්තුවෙන් එන රනිල් වික්‍රමසිංහ මහත්මයා ආරාධනා කරා. නමුත් ඒ වගේ ලැජ්ජ නැති වැඩක් ඔබතුමාට කරන්න බෑ කියලා. නමුත් ඇයි මෙවර ඒ වගේ තීන්දුවක් ගත්තේ? ජාතික ලැයිස්තුවෙන් එන්න කියලා මට ආරාධනා කරේ නෑ. මට මතක නෑ ඔබතුමා කියන එක මම කොහෙවත් කිව්වද කියලා. ඔබතුමා ඒ වගේ රැස්වීමකදී සඳහන් කරපු කාරණා මම කියන්න හේතුවක් මට තිබුණේ නෑ. නමුත් අපි එක්සත් ජාතික පක්ෂයක කීප වරක එක වේදිකාවල හිටියානේ සම්දානගත වුණානේ. තවත් සඳහන් කරපු කාරණාවක් තමයි රනිල් වික්‍රමසිංහ මහත්මයාට ආර්ථිකය හසුරවන්න දැනුමක් නැහැයි කියන එක. ඔබතුමා දැන් හිතනවද ආර්ථික හසුරවන්න රනිල් වික්‍රමසිංහ මහත්මයාට පුළුවන් කියලා? දැනුමක් නෑ කියලා මම කිව්වේ නෑ. අපේ පක්ෂ ක්‍රියාකරුවන්ට කතා කරන ලාග කියපු දෙයක් ඒක මම පිළිගන්නවා රනිල් වික්‍රමසිංහ මහත්තයා තමයි අද ආර්ථිකයේ ගැන වැඩියම දැනුමක් තියෙන දේශපාලකයා. ඒ ගැන කිසිසක්යක් නැහැ. නමුත් අර වෙලාවේ ඒ දිනසී ආණ්ඩුවේදී එහෙම සැලැස්මක් ඉදිරිපත් කරේ නැහැ. ඔබතුමාට ඉදිරියේදී ඇමතිකමක් හිමි වෙන බවට වාර්තා පළ වෙනවා. එහෙම වෙනවද නැද්ද කියලා ඔබතුමාලටත් තව දවස් කීපයක් ඉවසවල් බලාගෙන ඉන්න සිද්ධ වෙයි. එහෙම ඇමතිකම ලබා දුන්නොත් ඔබතුමා බාර ගන්නවද? පාර්ලිමේන්තුවට ගියපු එකේ එතනින් එහාට යමක් කරන්න අවස්ථාවක් ලැබෙනවා නම් මම බාර ගන්නවා. ඔබතුමා තවමත් මහින්ද රාජපක්ෂ මහත්මයාත් එක්ක තරහින් ඉන්නේ? තරහක් නෙවෙයි තියන්නේ පිළිකුලක් තියෙනවා මහින්ද රාජපක්ෂ මහත්මයා කීප විටක්ම ඔබතුමත් එක්ක කතා කරන්නට උත්සාහ කරා ඉදිරියේදී එහෙම කතා කරන්නට આવොත් ඔබතුමා කතා බහ කරන්න සූදානම්ද මං හිතන්නේ මම කවදාත් එයත් එක්ක ගනුදුරු කරන්න ගන්නෑ ඉදිරියට වත්මන් රජයේ දූෂිතයන්ට විරුද්ධව ක්‍රියාමාර්ග ගැනීමේ තත්ත්වය පිළිබඳව ඔබතුමා සෑයීමට පත් වෙනවා ක්‍රියාදාමයේ වෙන වේගය මදි අනිවාර්යයෙන්ම නීතිය හා සාමය හසුරවන අංශේ මට වාකීමක් නැහැ ඒවට වාකී යුතු අය ඉන්නවා ඒගොල්ලන්ටයි ඒ වාකීම් පැවරෙන්නේ ඔබතුමා බලාපොරොත්තු වෙන ඉන්නවද නීතිය හා සාමය පිළිබඳව අමාත්‍ය ධූරී ඔරුල්ලව පලිය ජනතාවට කන්න බොන්න හම්බෙන්නේ ඊට වඩා වැඩගත් මම හිතන සංවර්ධනය මම කැමතියි ඒ වගේ අංශයකින් වාකීම මට හම්බෙනවා ඔබතුමා මේ වෙනකොට ඉල්ලීමක් කරලා තියෙනවා ඒ සම්බන්ධයෙන් එවැනි අදහසක් මම ප්‍රකාශ කරලා තියෙනවා ඒට දැනට ලැබිලා තියෙන ප්‍රතිචාරය කොයි වගේද අගමැතිතුමා සමග පමණයි මේ වෙනකොට සාකච්ඡා කරලා තියෙන්නේ ඒ සාකච්ඡාවල්දී සුබවාදී ප්‍රතිචාර තිබ්බා එතකොට ජනතාවට හිතෙන්නේ නැති වේද ඔබතුමත් මේ ඇමති කමකට තමයි එක්සත් ජාතික පක්ෂයත් එක්ක එකතු වුණේ කියලා අපි දැන් මාස 3කට ඉස්සෙල්ලා කතාව පටන් ගත්තා එතකොට කවුරුත් දැනගෙන හිටියේ නැහැ MKDS ගුණවර්ධන මහත්මයා අවවාද ප්‍රාප්ත වෙයි කියලා. අවන්ගාඩ් සිද්ධියේදී ඔබතුමා චෝදනා කරා ප්‍රධාන වශයෙන්ම අමාත්‍යවරු කීපදෙනෙක්ට මේ වත්මන් රජයේ. එතකොට ඔබතුමා දැන් ඇමතිකමක් ගත්තාම ඔවුන් එක්ක තමයි අමාත්‍ය මණ්ඩලයකට වැඩ කරන්න වෙන්නේ. පුළුවන් ද එහෙම වැඩ කරන්න? මේ ප්‍රශ්නය අනිත් වැඩ කටයුතු වලදී බාධාක් වෙන්න හේතුවක් නැහැ.